මෙතෙක්කල් මේ රටේ පොහොර සහනාධාරය ලබා දුන්නේ 20% 100% අපි සහනාධාරය ලබා දුන්නා හෙක්ටයාර 2 දක්වා අනෙකුත් වගාවත් සඳහා අපි රුපියල් 1500කට පොහොර ලබා දීමේ වැඩපිළිවෙලක් කරා. ඒ අනුව රුපියල් 2500ක සහනාධාරයක් අනෙත් වගාවන් සඳහා ලැබුණා. හැබැයි මේ පොහොර ලබා දීමේදී මේක ඊටාම වැරදි ලෙස භාවිතා කළා. උදාහරණයක් ගත්තොත් අපි මේක ගොවියන්ට ලබා දුන්නත් මේ සහනාධාරය අපේ රටේ ප්‍රධාන සමාගම් පවා භුක්ති විඳා. ඒ කියන්නේ අක්කර 20000 30000 තියෙන ප්‍රධාන සමාගමුත් මේ පොහොර සහනාධාරය ලබා ගත්තා. ඒ විතරක් නෙවෙයි මේ රටේ විශාල ආදායමක් ලබන ඩෝල් සමාගමත් අපේ පොහොර සහනාධාරයට ලබා ගත්තා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ තුනී ලෑලි කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරිකයන් ගත්තොත් මේ සියලු දෙනා මේ යූරියා භාවිතා කරනවා. ඒ අනුව ආණ්ඩුව විසින් ලබා දුන්න සහනාධාරය විවිධ ආයතන විසින් මේ ගොවියාට ලබා දුන්න සහනාධාරය 44 භාවිතා කරනවා. ඒ නිසා අපි කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරා වී ගොවීන් සඳහා ලබා දෙන සහනාධාරය ඒ ආකාරයෙන් ලබා දීමටත් ඒ වගේම හෙක්ටයාර් 5ක් දක්වා අනෙකුත් ගොවීන්ට ඒ සහනාධාරය ඒ ආකාරයෙන්ම ලබා දෙන්න. ඒ අනුව අපි අලුතෙන් දැන් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන ඊළඟ කණ්ඩේ ඉඳලා මේ පොහොර සහනාධාරය ලබා දීමේදී මෙතෙක් ලබා දුන්න ආකාරයටම වී ගොවීන් සඳහා ලබා දුන්න සහනාධාරය 100% ඒක ආකාරයෙන්ම ලබා දීමටත් අනෙකුත් වගා සඳහා හෙක්ටයාර් 5ක් සඳහා මේ සහනාධාර ලබා දීමටත් තමයි රජය තීන්දුව කරේ. ඒ අනුව ප්‍රධාන සමාගම් හෝ වෙනත් ආයතන වලට මේ සහනාධාරය මින් ඉදිරියට භාවිතා කරන්න බෑ. ගොවියට පමණයි රජය විසින් ලබා දෙන සහනාධාරය ලබා දෙන්නේ. ඊළඟ කැබිනට් පත්‍රිකාව අපි ඉදිරිපත් කරා කාබනික පොහොර සමාගමක් රටේ ස්ථාපිත කරන්න. මෙතෙක් කාලයක් සෑම රජයක්ම බලයටපත් වෙලා කාබනික පොහොර ව්‍යාප්තිය ගැන කතා කරත් කාබනික පොහොර ව්‍යාප්තිය කරන්න කිසිම කටක රජයකට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ එතුමා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා 20යි 30 වෙනකොට 100% ගොවියා කාබනික පොහොර සඳහා භාවිතාවට යොදවන්න කටයුතු කරනවායි කියන. නමුත් අපි පොහොර ලේකම් කාර්යාලයෙන් තමයි කාබනික පොහොර පිළිබඳ සියලු කටයුතු කරේ. නමුත් රසායනික පොහොර සහ කාබනික පොහොර එකට කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා අපි කැබිනට් මණ්ඩලයට යෝජනා කරා කැබිනට් මණ්ඩලයේ කලිනුත් තීන්දුවක් කරගෙන තිබුණා කොමර්ෂල් පොහොර සමාගම වහලා මේක එක ආයතනයක් බවට පත් කරන්න. ඒ නිසා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා කොමර්ෂල් පොහොර සමාගමත් ලංකා පොහොර සමාගමත් එකට කරලා එක ආයතනයක් බවට පත් කරන්න. නිසා මින් ඉදිරියට කොමර්ෂල් පොහොර සමාගම කියලා නැහැ රසායනික පොහොර බෙදීමක් නැහැ. මේ රසායනික පොහොර සියල්ල බෙදීම සිදු වෙන්නේ ලංකා පොහොර සමාගම හරහා. අපි කොමර්ෂල් පොහොර සමාගම කාබනික පොහොර සමාගමක් බවට පත් කරලා දෙන්න කියලා කැබිනට් මණ්ඩලයට ඉල්ලීමක් කරා. ඒ අනුව ඊයේ කැබිනට් මණ්ඩලය අනුමත කරා පළවෙනි වතාවට ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා සමාගමක් පිහිටවීමට අපට අනුමැතිය ලැබුණා. ඒ තමයි අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ඉලක්කය. අපේ බලාපොරොත්තුව තමයි පළවෙනි අදියර කාබනික පොහොර 30% දක්වා වර්ධනය කරන්න ගොවියන්ගේ භාවිතාව. දැන් මේ වෙනකොටත් හෙක්ටයාර් 440,000ක් වගා කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ කන්නේ හෙක්ටයාර් 112,000කට ආසන්න ප්‍රමාණයක් වී වගාවේ කාබනික පොහොර ලබා දෙන්න මේ කන්නේදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මෙතෙක්කල් එක එක පුද්ගලයන් විසින් විවිධාකාරයෙන් කටයුතු කර හැරෙන්න අපිට ආයතනයක් තිබුණේ නැහැ, මුදල් වෙන් කරන ක්‍රමවේදයක් තිබුණේ නැහැ. දැන් අපට කාබනික පොහොර ආයතනයක්, කාබනික පොහොර ව්‍යාප්තිය සඳහා රටේ පළවෙනි වතාවට ආයතනයක් පිහිට වෙනවා. ඒ නිසා මේ ආයතනය හරහා අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ගොවියන්ට කාබනික පොහොර භාවිතය වැඩි දියුණු කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ අගන්න. Breaking.lk.